තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස ශ්‍රද්ධා සම්පන්න කාරණික පින්නතුනි හැම කෙනෙක් මුතුම් සද්ධර්මශ්‍රවණය සඳහා සූදානම් වන මුොහොත අද උතුම් පොසොන් පුර පසලොස්සක පොහෝ දිනය. මේ පොසොන්පුර පසලුස්සක පොහෝදිනයහි වටිනාකම පිළිබඳව ඔබට අමුත්තුවෙන් පැහැදිලි කළ යුතුවන්නේ නැහැ. ඔබේ පිළිබඳව හොඳකාරයම දන්නෝ. ඒ උතුම් පොහෝදිනයහි මාතිකා වැඩසටහන සමඟ ඔබ හැම දෙනාව මේ වෙලා වෙේදි සම්බන්දධ වෙන්නේ. ති මාතිකා වැඩසටහන ඔස්සේ අපි අබිධහම මාතිකාවන් පිළිබඳව දම සංගනි ප්‍රකරණය ආශ්‍රය කරගෙන කරුණු එමසලා එහි සඳහන් සුත්තන්ත භාජනය කොට සෙහි දැක්වෙන මාතෘකා පිළිබඳවයි හඳුනාගන්නටය දෙන්නේ. මාතිකාවක්කයන්නේ මාතෘකා ශීර්ෂයෙන් අපි දකිනදේ. ලොටේ මාතෘකාව විවිධ පැතිකඩවල්ලොසේ විභජනීය කොටස් ඒ බෙදා දක්වන නම් තමයි අපි මාතිකා විදිහට දකින්නේ හඳුනාගන්නේ. ඉතින්ඒ මාතිකා ධර්මයන් පිළිබඳව බලනකොට මේ සුත්තන්ත මාතිිකාවන්ගෙදී බොහෝ ධර්ම කරුණු රාශ්‍යය අපට තේරුම් ගන්නට පුළුවන් කමතියනොවා. තිං එකින් එකට අපි සුත්තන්ත මාතිිකා පිළිබඳව සාකච්ඡා කරන්න ටේදුනේ එයනුව මීට ප්‍රථමයෙන් අපි පසුගේ අවසාන මාතිිකා වැඩ සටහනොඔස්සේ සාකච්ඡා කරන්න ටේදනා ඉන්ද්‍රේ සුගුත්තත් දවාර්රතාවේ පිළිබඳව ඉන්ද්‍රේසු අගුත්තත් දවාරතාවය පිළිබඳව බෝජන අමත් අඥතාවේ සහ භෝජනයේ මත් අ්‍යතාවේ පිළිබඳව. එවගේම එහිද අපි යම්තාක් දුරකට හඳුරගන්නට ඒදනා මුොට්ට සච්්‍ය භාවේ පිළිබඳවත් සිහි මුලා බව පිළිබඳවත්. එවගේම ඊට ප්‍රතිවිරුද්ධ වුණු මාත්‍රකාව හැතිියයට සතිය පිළිබඳවත් හඳුරගන්නට ඒදනා. ඉතින් මට අදහස්සනා මේ සතිය පි සහමුට සච්්‍ය භාවය පිළිබඳව තව දුරටත් වඩාත් කරුණු කාරණ පැහැදිලි කරගත්තොත් ඒක බොහෝ. වටිනාකමක්තියේ වී කියලා. ඉතින් මොට්ට සච්චා මොට්ට සච්ච කියල කියන්නේ මුලාවූ සිහි ඇති බව.ොට මුලාවූ සිහහි ඇති බව කියලා කියන්නේ යා අසති අනනුස්සති අපපටිස්සති අසති අසරණතා ආධාරණතා පිලාපනතා ආදී ලෙස මේ අසතිය පිළිබඳව පැහැදිලි කෙරෙන්නේ. එතකොට යම්බඳු ආකාරයක අසිහියක් තියෙනවානම්. එවගේම සිහි නොකරන බවක් තියෙනවා නම්. එවගේම පිහිටා නොසිටින බවක් තියෙනවා නම්. යම්බඳ ආකාරයක රක්ෂිත භවක් තියෙනවා න සිහි නොකරන බවක් නොදරන බවක් තියෙනවා නන්. එවගේම අරමුණෙහි ඉල්පෙන සභාවයක් තියෙනවා නං. සිහි මුලාවන භවක් තියෙනවා නන් මෙන්න මේ ආකාරයෙන් යෙදෙන ගතිවලට කියනවා. මුට්ටස් හතිය එමත් නැති නම් මුලා වූ. සි ඇති බවයි කියලා. එතුවට ස්භහාවෙන්ම මුලාවූ සිහිය කියන එක අපිට පිහිටා සිටින දෙයක් අපි සාමාන්‍යයෙන් ලෝක තුළ ප්‍රකෘති සිහය ඇතුළත කතා කළත් ඒක අසතිය තුළ තමයි සාමාන්‍යයෙන් ලෝබ දේශ මෝහ සහගත තැන්වල සිහය වර්ධනය වන්න. සති කියලා කියනකොට ඒ සිහිවත් බව කියන එක කුසල ධර්මයක් විදිහයට අපිට හඳුනාගන්නට පුළුව. එත සතිය කුසල පාක්ෂික ධර්මයක් විදිහට තිබුණට අකුසල චෛතසික ධර්මයක් විදිහට අපිට අසති කියන එක දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැ. එතකොට මිච්චා සති කියන දේනම් අපිට හඳුනාගන්නට පුළුවන්කම තියනවා හැබයි ඒකත් අසති කියල චෛතසකයක් විදිහට වෙනම භාවිත වන අයුරක් අපිට ධර්මය තුළ හඳුනාගන්නට ඇත්තේ නැහැ. එනම් මොකක්ද මේ අසති කියලා කියන්නේ මොකක්ද මේසිෙහි මුලා බව කියලා කියන්නේ න ප්‍රකෘතියම හිත පවතින එකන ප්‍රකෘතියම හිත පවතිනවා කියන තැනින් අදහස් කළේ කාමරූපාරූපාදයේ භූමීන්හි ඒ නිවැරදි ධර්ම මනසිකාරයක් පවත්වන්නේ නැතිවෙනකොට. ඒ ඒ තැන මුලා සහගත සිත් ඇතිවෙනවනම් නැතිනම් අකුසල සහගත චිත්තෝත් පාද්‍යයන් සමඟ ස්භාවිකවම හිත අසතිය තුළ තමයි පවතින්. ඒක අමුත්වෙන් චෛචසික ධර්මයක් කියෙදිලා කරන්න වැඩක් ඇත්තෙන අසතිය කිය අමුත්තුයෙන් කරන්න වැඩක් නෑනිසා. අසති කියලා චෛතසික ධර්මයක් වෙන සංග්‍රහවන්නේ නැහැ. හැබැයි සිහිවත් බව කියන්නේ අපි හිතල ඇතිකර ගන්න ටෝන දෙයක් උසල පාක්ෂික ධර්මයක් එතකොට එතන සිහෙ කළ යුතු බවක් තියෙන නිසා සති කියන චෛතසික ධර්මයහි පැනීමක් තියෙනෝ. එනිසා අසතිය පිළිබඳ අපි හඳුනාගන්නකොට වැරදි විදිහට තබන සිතම තමයි අසතිය කියලා ගන්නේ දැ. සිහිය කියන දේ අපි සාමාන්‍යයෙන් පුරුදු කරන්නට අවශ්‍යංගයක් විදිහට දන්නවා. එතකොට ඒ සිහිය කියන දේ අපි පුරුදු පුහුණු කරනවා. ඉතින්ඒ සිහිය පුරුදු කිරීමෙහිදී සමහරවිට සිහයේහි සීර්ෂත්වයෙන් අපි අසිහියම පුරුදු කරන්න පුළුවන්කමත් තියෙනවා. එකන සිහිය කියන මාත්‍රකාව ඇ තුළෙෙන් අපිට අසිහය පුරුදු කරන්න පුළුවන් කම තියෙනන. කෝමද. වැරදිවිදිහත ගන්නා සීය එකට අපි ගෙනවා මිච්චා සතිය කියලා සෙහය පුරදු කරනවා. අපි කල්පනාව පුරුදු කරනවා. හැබැයි කල්පනාව පුරුදු කරනවා කියන සේර්ෂය ඇතුළේ අපිට ඒට ප්‍රතිවිරුද්ධ දෙයක් වනත් පුරුදු කරන්න හිතට පුළුවන් කමතියනවා. ඒ නි සාමාන්‍ය සවභාව දැන් අපි හිතමුකෝ ගොඩක් කලාවට මම අසතිය ගැන කතා කරනකොට පැහැදිලි කරන දෙයක්න දැන් කෙනෙක්ව ගාතනය කරන්නට හරි සත්තු දඩයන් කරන්නට හරි. යන දඩයන් කරවික්කෝ වේවා එහෙමත් නැතින වෙඩිකරුවෙක් ෝවේවා ඔහුත් සිහියක් පුරුදු කරනවා සතිකු වනක්තුරු මග රැක සිටින තැනැත්තෙකු සතිකු ගාතනය කරන්නට හුත් සිහියක් පුරුදු කරනවා. එවගේ මකුසල විතර්කය නැවත කල්පනාවනි තාම කල්පනාකාරීව සූක්ෂ මකුසලයන් හි නියතුවන්නනොත් එතනස් සිහියක් පුරුදු කරනවා එසයමනද අසතිය එතනති සිහ නැති පව. ඒගන සති සීර්ෂයෙන් අසතියෙහි යෙදීමමක්තිේර. එවගේ ඇතැන් වෙලාවකට කකුසල සහත චිත්තෝත්පාදයන් සමග එතන සිහිවත් බවක් විදිහට එතන දැනුනට මනසිකාරාදිය යෙදවනාට චේතනාව ප්‍රබල වනාට එතන සිහිවත් බව කියලා කියන්නේ නෑ. සිහ හැම වෙලාවකදිම කුසල පාක්ෂික ධර්මයක්. සිහිවත් බව නිසා සිහි ලක්‍ෂණය විදිහට කුසලයා අකුසලය හැටියටත් කුසලේ කුසලේ හැටියටත් තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්න්නට ඕනි. ඒක තමයි සිහය හිතියෙන යෙදීම බවට පත්වෙන්නේ. අසිහ හිතියෙන යෙදීමනම් කුසලයාකුසලයේ විනිශ්චය කරගන්නට පුළුවන්කමක් නැති බව. එහින්ද අපි සිහය පුරුදු කළ යුතු ධර්මයක් හැටියට හඟිනව නං කල්පනා කරන නම් එම් කුසලයා කුසලේ පිළිබඳව මනාවූ දැනුවත් ඇති බව තමයි අපි කල්පනා කරන්නට ඕනි එනිසා සිහ කියන එක බුද්ධ ශාසනය ඇතුළත සංග්‍රහවෙනකොට අපිට එහි සිද්ධ වෙන කාර්ය ඉතාමක් ප්‍රබලකාරයක් හැටියට හඳුනාගන්නට පුළුවන්. ඒ අපිට සති සීරුෂය ඇතුළලදදි තවත් මාතිකාව ඇතුලෙද කතා කරන්නට පුළුවන් හැබැයි මෙතන දෙිය අපේ මාතෘකාව මුට්ට සච්ච කියනය එක මුලාවූ සිහිය කියන එක එකොට අසතිය තමයි මුලාව වූ සිහිය කියලා කියන්නේ අන නුස්සති කියල කියනවා. අපිට මනාව සිහිය පවත්වා ගත නොහැකි බව ඔබට කුසලය පිළිබඳව ඒ ඒකා රම්මණිකෝ, කුසල ධර්මයක ඔබේ හිත පිහිටෝ ගන්නටකිව හම නොේකුසල විතර්ක නීවරණ සහිත චිත්තයන් ඔබේ හිතට හිත තුළ ඇති වෙන. නැති හි නොක් අකුසල අරමුණු අරගෙන සිත් උපදිනෝ. එතකට අකුසල අරමුණු අරගෙන සිත් උපදිනකොට ඒ තියෙන්නේ මොට්ට සච්ච භාවේ. මුලා වූසිහි ඇති බව. සමහරවිට වේගින් වේගිෙන් සිතු විලි උපදදින්ටගත්තට පස්සේ. අපිට අර සිහිවත් බව කියන එක අපිට දැනන්නේ නැතුව යනවා. එතකට නිවැරදිව අරමුණෙහි පිහිටා සිටින්නට පවා නොහැකි වෙනවා. එනිසා පිලාපනතාවයක් ඇති වෙනවා. අරමුණින් අරමුණට පාවිමින් යනස්භාවයක් තියෙනවා. එහින්දා සමහර වෙට එක තැනකින් පටන්ගන්න විතර්කයේ භාවනාවකින් තමයි පටන්ගන්න. හැබැයි හිතලොකූ රවුමක් ගිහිල්ලක් ලෝකි නැති දේවල් කල්පනා කරලා අපහු අරමුණට එන්නේ ගොඩක් වෙලා ගෙහිල්ල අපිට තේරෙනවා මගේ හිත භාවනාවෙන් ගොඩක් දුරගයාා නේද කියලා. ඒ මොකක්ද වෙලා තියෙන්නේ. අසතිය තමයි එතනේදිල තියෙන්නේ. මුලාවූ සිහි ඇති බව තමයි අපිට එතනද තේරුම්ගන්නට තියෙන්නේ. ඉතිං අන්න ඒ මුලාවූ සිහි ඇති බවෙන් තමයි අපි මිදන්න අවශ්‍ය වෙන්නේ. අසතියෙන් දුරවෙන්නයි අවශ්‍ය වෙන්. එතකොට මුට ස්‍ය භාාවේ පිළිබඳව දැන් අපිට පැහැදිලි මට සච්චය කියන එක අසතිය කියන එක වෙනම චෛතසික ධර්මයක් විදිහට නොයේදනාට යම් සිතක කුසලයා කුසලේ විනිශ්චය කරගත නොහැකි බවක්. වේගවත්ව අරමුණුවතර සැරිසරණ බවක්තියෙනවනම් අරමුණ හරියට තේරුම්ගන්නට නොහැකි අපහැදිලි බවක් තියෙනවා නං අන්න එබඳූ සභාවයන්ට එබඳූ ලක්‍ෂණයන්ට හඳුන්නට පුළුවන් කමතතියෙන බදදු ක්ෂණයන් හඳුන්න්නට පුළුවන් කමතියනවා. අසති කියන ධර්මය යටතේ අසති කියන ශීර්ෂයේ ඇතය අපට හඳුනාගන්නට පුළුවන්කම තියෙන ඒ අස යම තමයි මුට්ට සච්ච කියන වචනය ඔස්සේ සංග්‍රහ කෙරෙන්නේ නැතිනම් මුලාවූ සිහි ඇති බව කියලා කියන්නේ. ඊළඟට අපිට මුට්ට සච්ච භාවය පිළිබඳව සාකච්චා කරනකොට ඒ හා අනුගතවෝම යන අනික් ධර්මය හැටියට හඳුනාගන්නට පුළුවන්කම තියවා අසම්පජන්නේ. එදකොට සම්පජාන නැති බව. එකන්නේ අපි නොදන්නාකම ප්‍රඥාව නැතිකම අපිට ඒ හා සමගම හඳුනාගන්නට පුළුවන්කම තියෙන ඇයි යම් තැනක සිහිය නැති නං සිහිය මුලා බවට ගිහිල්ලනම් සිහිය මුලාවන තැනක ක්‍රියාත්මක වෙන්නම කක්ද. ප්‍රඥාවත් නැති තැනක් තමයි එතන ඇතිවෙන්න. එනිසා සිහිය මුලා බවට යනැ ප්‍රඥාව හි යේදීමක් ඇතිවෙන්නේ නෑ කොයි ලාවකත් එ නිසා ඇතනද අසම්පජඥ්‍ය බවත් අනිවාරයම කතා කරන්නට ඕන සිහිය සමඟ සම්පජඥ්‍ය භවයේ දෙනවා දැ. <Suchale>, kueva, ෙ ුසල ැට දනගන්න කියලක්ව ක්ුසේ කකුසල ැට ැන ගන්නවා කියෙලත්ක්වේ ට ඇත ගන්න කියල කියනමකාත් එක ප්‍රඥාව විස භාවයි. එතට ප්‍රඥ්ඥාව දිවෙන්න හැමවෙලාව දිීම සිහි අත්ත එක් ඒ තැන සිහි අත්ත එක්ක තයි ප්‍රඥාව යන මේ දෙන්න හරියට යාලුව දෙන්නෙක් වගේ සිහිය සහනුවන කියන එක. එහෙනම් සිිය නැති හැම තැනකම යෙදන්නමකාත්. මෝඩහම. එම් මුට්ට සච්්‍ය බවත් එක්කේ දෙෙන. යාගේයාලුව තමයි හමවෙලාවකදීම ප්‍රඥාව නැතිකම. එට අපි සිහිය කියලා සමහර විට සති සීර්ෂයෙන් දේවල් පුරුදු කළත් එතනේ දෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා අසම්පජ්‍ය බව. එහින්ද තමයි මේ ශාසනය තමයි සිහිය වැඩෙන්න්නේ වැඩි පුරම කියල කියන් දැක් අපි ගොඩක් වෙලාවට අද දවසේදී ලෝකෙ ප්‍රධාන මාතෘකාවක් බවට පත්්‍යෙනනේ සිහිය කියන එක සතිවත් බව කියන එක හෙම නැතිනාෆි කිවොත් මයින් පූල්නස් කියන එක එතකොට මේ දේ ලෝකයේ පුල පුරාවටම උ ප්‍රධාන වශයෙන් කතා කකිරෙන මාත්‍රකාාවක් බවට පත්වවා. ඇතෙම් ගොඩක් අවස්ථාවලදී අපට හඳනාගන්නට තියෙන්නේ නිවැරදි සිහිය කියන එක නෙමෙයි මෙතන දිපාවිච්චිවෙන්නේ. ඒ අග්‍රතාවේ කියන දේ තමයි මෙතන දිමුල් කරගෙන තියන්නේ. හැබැයි සිහිය කියන්නේ එකේ තියෙන ගුණාංගයන් එතන දකින්නට පුළුවන් කමක් ලැබෙන්න්නේ නැෑ. සමහර වෙලාවට මේ ආත්මයක් මේ පුද්ගලයකුගේ පැවැත්මක් කියන තැන ඉඳලා. මේ සිහිය කියනද භාවිත කරන්නට උත්සාහවත්තන අවස්ථාපි දකින සහර වෙලාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පිළිබඳවා ඔබෝ දෙයක් නැති. කම්මස්සකත සම්මාධිට්ටියත් නැති ලෝකෝත්තර සම්මාධිත්්්‍යති, අසලකවත් නැති කෙනෙකුත් සමහරවිට සිහිය පුරුදු කරනව කියන සීර්ෂයෙන් අද. භාවනා කරවා දකින ඇත්තට මේර් ධර්මය ඇතුළ තියෙන සංකල්ප සොරාගැනීමමක් එක පැත්තකින් කතාර් කලොත් හෙම්. යොට මෙතනද සතිය වඩනා කියලා කරට ඇත්තට වැඩෙන්න්නේ සතියද කියන එක ගැන අපිට කල්පනා කරන්නට වෙන. දැන් සිහිවත් බව කියන එක ප්‍ර්ඥාවත් එක්ක යදෙන දෙයක් හැටේට මම සඳහන් කලා මොක දේනිසා තමයි සතංච සම්පජඥංච කියල බුදුරජාණන් වහන්ස ේශනා කරන්නසිහිිය සහ නුවන එක සමීපේහි ඒදක යෙදෙන්න්නේ. හ යවා නුවනතියනවා ුවන තියවන එතන සිහිහ යනවා. සියහ නැතිවුණත් නුවන නැ නුවන නැත්තං එතන සිහියත් නෑ. එතකොට අපිට සත්ව පුද්ගල ආත්ම භාවය ඇතුළේ කෙනෙක් යම්යයා මිලක්කගත අරමුණු සාක්ෂාත් කර ගැීම සඳ සිහිය පවත්ව වනවා කරන වැඩේ පිළිබඳව සිහිහයෙන් ඉන්න යනකොට යනවා කිය හින එනකොට එනවා කිය හිතනවා, කකු ස්සනකොට සෝන කිය හිතනවා. ඉදිරියට ගෙනයනකොට ඉදිරියට ගෙනියනවා කිය හිතනවා. එල බනකොට තබනවවා කිය හිතනවා. මේ මේ ආකාරයට තමන්ගේ කායක ක්‍රියාව පිළිබඳව හෝ සහි පැවැත්වීමක් කෙනෙක් සිද්ධ කරනවා. තොට මේක සත්ව පුද්ගල භාවය දුරුවන විදිහේ නුවනක් නැතිවෙනෙ නිකම් මේක මේ මම යනව හෝ පුද්ගලයක් යැනව හෝ ආත්මයක් යැනව හෝ කෙනෙක්ු විසින් යනවා මේ විදිහට මොනයම් දෙයක් හෝ කල්පනා කරගෙන හිතනවනන් පිනතුනි එකට කියන්න සතිය කියලා. එකට කියන්නේ ි්චා සති ඒට කියන්නේ. හුසල පක්ෂික ධර්මය තවි දගටකිවෝොත් අසති කියල කිය ඒට කියන්නේ මෝට සච්ච බව.ඒට කියන්නේ සම්මා සතිය කියල. එහින්ද අපි සතිය පුරුදු කරනකොට අපි පුරුදුවෙන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සන්ධර්බයහි සතිය කියනදේ පුරුදු කරන්නට. ගොඩක් දෙනෙක් සතිය කියන එක. දු කරන්න සහාවත් වෙන්නේ බුදුදහමින් කඩලා එක හෝ රහං කරගෙන වචනය අන්න ඒ කතා කරන්න සතිය පුරදු කරන්න සහවත්්‍ය ෙන නෑ. අප ඒ සතිය නෙමේ පුරදදු කරන්න ඕන. සම්මාධීට්්‍යිය මූලික කරගත්ත නිවැරදි දර්ශනය පෙරටු කරගෙන වැඩෙන සතිය තමයි අපිට අවශ්‍යවෙන්න. ඒක තමයි නිවන්දකින්න අපිට උපකාරවෙන්නේ. එනම් ඒ සතතියත්තේ කනිවාරෙන් මේ දෙෙන් ඕන අනික්දේ තමයි ප්‍රඥාව ඒක නොයදෙන තැන අපි සත්ව පුද්ල බත් එක්කේ යොදන සතිය ඇතුලඇත්ත තියෙන්නේ. ඇවස. සති සීරුෂයපේන අපිට එලියම් බැලුව හම නිකන් සතිය වගේ එකක් පේන. හැබ එක සතිය නෙමි එකට ගන්නේ මිච්චා සතිය එකයකිවේ. සතියත් ඕන කෙනෙකුට පුරුදු කරන්න පුළුවන් කම තියනවා. දඩේමක් කරන මනුස්සයකුත් සිහිය පුරදු කරනවා. වැඩික්රයත් දක්ෂ වැඩික්කරයෙකුත් දිගදුර ඉලක්ක ගන්න වැඩික්කරුවයකු පවා ඔහු සිහිය පුරුදු කරනවා. හැබැයි ඒ පුරුදු කරන සිහිය. ඒක සම්මා සතිය බවට පත්වෙන්නේ නෑ. ඒක දුක්ගෙවීම පිණිස පවතින්නේ නෑ ඒ නිවන සඳහේතුවෙන්නේ නෑ ොස්සග පරිනාාම වුවක් නෙමෙයි. එනං ඒකට කියන්න සුදුසු නැහැ කුසල පාක්්ෂික සතිය කියන වචනේ. එතන තියනම කදද අසති කියන ධර්මය තමයි එතන තියෙන්නේ. එනම් සතිය යෙදෙන වන සතිත් එක් යදෙන අනිත් තංගයත් එතන තියෙන්න්නට ඕන ඒ තමයි නුවන කියන එක. එ අපි අසති තේරුම් ගන්නකොට අපි තේරුම් අරගන්න ඕන අසම්පජඥ බව නුවන නැතිකම කියන දේත් අපි තේරුන් ගන්නට අවශ්‍යයි. මොකදද අසම්පජඥය කියල කියන්නේ. අසම්පජනඥය විස්තර කරන්න මෝහය විස්තර කරන අවිද්‍යාව විස්තර කරන ඒ වචනටිකව භාවිත කරමින් තමයි අසම්පජඥය කියන දේ විස්තර කරන්නේ. යං අන්ඥානං අදස්සනං අනවිසමයෝ අනනුබෝද්ධෝ අසම්බෝද්ධෝ අපපටිවේදෝ මොදී ලෙස අසම්පජන්නේ පිළිබඳව විස්තර කරන්න අද්‍යාව පිළිබඳව විස්තර කරන ඒ වචන ටිකම තමයි විග්‍රහ කරන්න. එකට හේතුව නුවන නෑ කියලා කියන ැන ඒ තමයි අවිද්‍යාව ඒ තමයි මෝහය ඒ තමයි තමන්ට එතන කල්පනා කරන දම්ම විච්්‍යයක් නැතිකම පවිච්යක් නැතිකම දට මේ එක ගොඩාක් වචනලින් ඒ පිළිබඳව හඳුන්නා දෙන්නට පුළුවන් කම තියෙනවා. එතකොට මේ අසතිය සහ අසම්පජඥය කියන එක මනස තුළ භාවිත වෙනකොට. ඔහු කම්මසකත සම්මාධිට්‍යය උපදෝගන්නේ නෑ. මේ දේවල් හොඳ කුසල කර්ම මේ දේවල් අකුසලකරම අකුසලේකට මෙ බඳ දුක් විපාක ලැබෙනවා. කුසලේකට මෙහෙම සුවවිපාක ලැබෙනෝ මේම හේතු පල දහමක පැවැත්මත් තියෙනවා. මෙහදී ලෙස කම්මසකත සම්මාධිත්්‍යයෙහි යෙදීමක් පිළිබඳව නුවනක් ඇත්තේ නැහැ. මේ අසති, අසම්පජඥ්‍ය දෙකින් යුත්ත පුද්ගලයකුට. අන්න එනිසා තමයි අපි සති සහ සම්පජාඥ කියන කුසල පක්ෂික දේ හඳුනාගත් ගත යුත්තේ. සති කියල කියන්නේ මකක්ද සතිය කියල කියන්නේ චෛතසික ධර්මයක් කැටියේ මහඳුන්නවනම් කුසර චෛතසිකයක් තමයි සතිය කියල කියන්නේ. මොකක්ද ස සතිය කියල කියන්නේ යා සති අනුස්සති පටිස්සති සති සරණතා දොට යම් සිහියක් තියෙනවා නම් මනාව පිහිටි සිහියක් තියෙනවා නම් එවගේ යම් සරණතාවයක් තියෙනවාව නං, යම් දරාගන්න බවක් තියෙනව නම් අරමුණ අරමුණට පාවෙන්නේ නැති සභාවයක් තියෙනව නම්. එවගේම මුලාවට පත් නොවන බවක් තියෙනවා නම් සති ඉන්ද්‍රියයක් තියෙනව නං, සති බලයක් තියෙනව නම් සම්මා සතියක් තියෙනවා නම් මෙ තමයි සති මෙතමයි සිහිවත් බව කියලා කියන්නේ. ට කොට ම මේ පිබඳව විග්‍රහවන තවත් තැන්වලද අපි දකින්න පුුවන්කම තියෙනවා සතහි ෝලික රූපේ තමයි තමන්ට සිහි කරන්නට පුළුවන් ලක්ෂණේ චරක කතම්පි චිර භා සිතාම්ි සරිතා අනු සරිතාදී ලෙස අපි ඒක හඳුනාගන්නට පුළුවන්කම තියෙනවා. එකක කියන්නේ බොහෝ කල්ො සිට කීවාූ කලා වූ දේවල් මේ දේවල් තමයි සිහිය කියලා කියන්න කියන එක සිහ පිළිබඳව විග්‍රහවන තැන්වලදී අපට ප්‍රධාන ලෙස දකින්න හඳුනාගන්නට පුුවන් කම තියෙන. ඒ ඇන්වලද අපි සිහිවත් බව කියන එක අන්න එලෙස හඳුනාගත්තාය කියලා. අපිට සමස්ත සිහිය ඒ වචනටික ඇතුළත විතරක් කල්පනා කරලා ගොඩනගන්න පුළුවන් කමක් ඇතනෑ. අපි මොනවා හරි කරපු කියපුදයක් ගෙන දැන් කල්පනා කර ඔහ හිත හිත හිටිය කියලා ඒකට කියන්න පින්නතුන සිහිය කියලා. එ මම මුලිමකිව සති කියන්නේ කුසල චෛත සිකයක් එන ඒක කුසලයා කුසලේ කම්මස්ස කත සම්මාධිට්ටිය හා අනුයාත වූ දෙයක් බවට පත්වන්නටෝ. එතනට ඒදන්නට ඕනදේ තමයි සම්පජඥය කියනද. සම්පජ්‍යී. එතකට අපට අනිත්මාත්‍රකාාවට යන්න පුළුවන් කමතියන සම්පජනයයේ. එතටම කක්ද සම්පජඥය කියලකන්නේ ප්‍ර්ඥාව අමෝහය කොටින්ම කියනවන. එතකොට දර්ශනය යම් තැන අපි දක්කිින බවක් තියෙනවාවන ඇත්තෑ තිහෙට අනේ ගතය ඒක තමයි සම්පජඥය කිය කිය. සපය ගැන කතා කරනකොට අපි ඒදේ බෙදනවා සාතක සම්පජannya සපාය සම්පජ ගෝචර සම්පජඥ සම්මෝහ සම්ප සම්පජයේ බදනවා සාතක සම්පජය කියල කියන්නමනාද අර්ථ අර්ථ බව දන්නාව බවට කියන සාත්තක සම්පජannyaයේ අර්ථනර්ථ බව දන්නවාව නුවන කියල කියන්නම කද මේ අර්ථයක් අනර්ථයක් එකන මේ යහපත් පැත්තට වැටෙන දෙයක් නරකා කුස්සල පාක්ෂික දෙයක් කියලා අපි අර්ථය අනර්ථය මනාව හඳුනාගන්නා බව. එවගේම අර්ථනර්ථ දැනගන්න බව දැනගන්න වා වගේම ගෝචර ගෝචරය දැන ගන්නත් ඕනෙ. දැන් අපි වන්දනාකරණය එක කුසලයක් එක හොඳ දෙයක්. අර්ථ සම්පන්නයි. හැබැයි අපි මහා සෑරදදුන් ළඟට ගහිලා රුවන්න ලි සෑලඟට හිල වන්ඳනා කරනවා කියන එක එක අර්ථ සහිතයි. හැයි මහා සමාධියයක් පුරුදු කරන්න උත් සහවත් වෙන කෙනෙක් මහා පූජාවක් සිද්ධ කරන කාරය බහුල එතන තැන අවස්ථාවක එතනට යනවා කියන එක එයාටඒ සපපාය නෑ සප්පාය. එතකට අපිට එතනදි තියෙන්නට ඕනේ අර්ථ සහිත බව පිළිබඳව දැනගන්නෝ වගේම එතකොට සප්පායා සපාහය බව පිබඳව තේරුම් ගන්න පුළුවන්කම තිෙන්නට ඕනේ.ඒවගේ අපි ගෝචර විශය පිළිබඳව රුගන්න නුවන්තියන්නනත් වනේ ගෝචරයා ගෝචරය පිළිබඳව දැනගන්නාකම් එතකොට මෙන්න මේ විදිහට සාත්්‍යක බව සපපාය බව ගෝචර බව පිළිබඳව දනගන්න අපිට අවශ්‍යවෙන්නම කද නුවනක් ඕන කරනවා. අන්නේ නුවනින් යොක්තව කටයුතු කරන වනං අන්නේේ ප්‍රඥාවෙන් යුක්තව අපි වැඩ කරනවනං පිනතුනි එතන අර සහය යෙදනවා සහයදෙන් නැත්තන් අර ප්‍රඥාව කියන එක අපිට භවිත වෙන්න අපආපහුවයේ දේ කරනවාන හැබැයි අර එක හොඳ නැත්තන් හොඳ නැති දෙයක් පිබඳව සිහිය තියනොට අපිේදට නැඹුරු වෙන්නේන්නේ. එක සපපාය බවහෝ දකිනකොට එක නැඹරු වෙන්න අගෝචරය කියල දන්න ඕන එක තියන්නන එහන අපි කතා කරන වචන කතා කරනකොට. අපි කායික ක්‍රියාකාරකම් පවත්වනකොට මෙනෙ වේ කායික වාජසික ක්‍රියාකාරකම් පැවැත්වීමේදී පවා. මේ ප්‍රඥාව භාවිත වෙන්නට ඕන් සාත්්‍යක සම්පජනයේ සප්පාය සම්පජන්නේයේ සහ ගෝචර සම්පජන්න්නේයේ භාවිත වෙන්නට ඕන. එතකට අපි කතා කරන වචනයක් කතා කරනකොට අපි දන්න මේ වචනය කතා කරනවා මේ කුසල නිස්ත්‍රිත වුවක් කතා කරන්න අකුසල නිස්ත්‍රත වචනයෙන් මම වැළකය යුතුයි ඒ සිහියෙන් යුක්තව කතා කරනවා. එතකට ඒ සිහියෙන් යුක්තව කතා කරන කොට අපිට එතන අකුසලයකට බර නොවී අපේ මනසාකුසලයන්ගේෙන් රැක ගන්නට පුුවන් කමතියන. ගේ අප යම් කටයුත්තකට යනකොට සිහියෙන් යන. එතනද සිහිියෙන් යනවා කියනද අදහස් කරන්නේ. අපි පුළුවන් කමතින සාර්ථක සම්පජනයේ සපාය සම්පජඥ සසාහෝචල සම්පජයෙන් යොත්වේ ගන යන්න. එතට ගමන යනකන් තමන්දන්නව තමන්ගහිතතාආරක්ෂා කරගන්නට ඕනි කියලා. දොට මේ කායික වාචසික ක්‍රියා කාරීත්තය ඇති කරගන්න කට අපිට ඒ ප්‍රඥ්ඥාවෙන් කරනවනං ප්‍රඥාවෙන් කරන හැම තැනකම අකුසලට නැතුව කුසලේ තුළ පිහිට සිටීම වෙන. න ඒ හැම හොතකම දැන් පතින්න පැ මංක් වචන කතා කරන හැම වෙලාවකදිීම කායික ක්‍රියාකාරීත්්්‍ය උපදින හැම ලාවකදීම. මේ සම්පජනය තමන්තු තියන හුසැයක්ක්ව ව නෑ කුසලේටම නැබරුවනවා. එන ඒ හැම හොතකම පත්වන්නමකද ඒකටමයි සතිය අවශ්‍යවෙද. එනම් ඔබ වචන කතා කරනට කතාරන්න පෙරම ඔබ සතුසිහියක් තියෙන්න්නට ඕන. මනව් සතියෙන් යොක්තව කටයුතු කරන නන්දතරුන් වහන්සේ. දිරි පස බලනකොටම බලන්නට පෙරම උන්වහන්සේට සිහිය තියෙනවා කියනවා. මගේ සිතට රූපාදී ධර්මයන්ගේෙන් රාගසිතුවිල්ලක් නොනගේවා. ද්ේශ සිතුවිල්ලක් නොනගේවා මෝහ සිතුවිල්ලක් නොනගේවා කියන සිහිය ඇතුවම නන්දතෙරුන් වහන්සේ ඉදිරි පසු බලනෝ පස බලනවා කියලා කියනවා. එපන්මන සිහියක්උන් වහන්සේට තිබුණ. එන අපි සිහිය වඩන්න ඕනේ සිහිය වඩනකොට මොකද වෙන්නේ අකුසේ එන්න නැතු කුසලේ දියුණු කරගන්නවශ නුවනත්තේකත්තෙක්ක. ඒකට කුසලයක් කුසල තේරුම් ගන්න කම තියෙන්න්න ඕනේ එකකක කම්මස්සගත සමාධිට්්‍යයත් නැතුව සතිය වඩනෝ කියලා යනකට යනවා යනෝක කිය හිත හිත හිටිය කියල ඒක සිහහි බවට පත්වෙන්නේ නෑ කියලකි වේයි. ඊට පස්සේ අපිට සම්පජ්‍යය ඇතුළේ තව සම්පජඥයක් අපි කතා කරනවා මනද අසම් මෝහ සම්පජය මේකත් හරිම වැදගත්. සම්මෝහ කියල කියන්නම කදද මුලාවට පත්වෙන බව. යම් කිසි තැනක අපිට මුලා සහගත බවක් නං හිතේ තියෙන්නේ. මේ මුලාට පත්වන ගතියට කියන මුලාවන ස්භාවට කියනව සම්මෝහොය කියල මෝහ සහිතයි. අසම් මෝහ කියල කියන්නේ සිහි නුමුලා බව සිහිය වැහිල ගිහිල්ල නෑ එතකොට නුමුලා බව එක ප්‍රඥාව වෙහි තියෙන ලක්ෂණයක් එකයි සති සම්පජනඥ කියන මේ දෙක එකට ඇලිච්චි දෙහක් මේ එක කරත්ත තියෙන රෝධ දෙක වගේ එක කරත්ක තිනෙන රෝධක එකක් නැත නෑ යන්න බෑ කරත්තෙට වැටෙනගේ පැත්තට බව ඒගේ එකක් ධර්රමයක් නැත්තම් සිහ සහනුවන කියනක නැත්තම් අනික ෑමම් පෙන්නේ නෑ. එම් එතන සම්පජනය කියනකට අසම් මෝහ සම්පජනය තින අ සම් මෝහය කියලා කියන්නේ ඔබට හැම් වෙලාවකදම සම්පජන්‍ය පබ්බේ ඇතුළ සතිපට්ටහනය ඇතුළි කතා කරන්නේ එක තමයි. එතට ඔබට සම්පජාන කාරී බව. යනකොට එකොට කනබොන කොට අතපය දිගාරිනකොට එතු පස්සේ වට පිට බලනකොට මේ හැම තැනකදිම ඔබට යම් සම්පජානකාරී බවක්තියෙනවන. සිහි ප්‍ර්ඥාවක් තියන වන සිහියක් තියෙනවනම් එකට කියනවා. අසම් මෝහ සම්පජන්නේයේ. දැන් එතන තියන්නව ඕනෑ අ සම් ෝහය කියලා කියන්න මකක්ද. මේ මම යනවා කියල හිත හිතයනය හෙම නෙමි. එහම හිතුව කියල එතන සිහයක් වැඩෙන්නේ නෑ. එනම්මකදද. මම කියල අල්ලගත්ත මේ කයිහිතයන යතහස්භාවය ප්‍රකට වෙන සිහියක් තියෙන්න්නරඕු. යනකොට මේ සතර මහා දාතුූ හය ඇවිදින්න පුළුවන් දෙයක් නෙමයිනි. එනම් යනවා කියනෙ කිය දෙෙන්න කොහොමද මේ මහා භූත රූපයහි යෙදීම පිළිබඳව ඔබට හොඳ අවබෝධයක්කඒේ ඇතුලි තිෙන්න්නට ඕනි. එදකොට තමන්ට තේරෙනවා මේ යන්න අවශ්‍යයි කියන මේ සිතක් උපදවනකොට චිත්තකිරිය යෝදහත්තුවයෙහි නිසා උපදදිනේ වායෝත නිසා උපදදිනේ වායෝ ධහත්තුව චිත්ත කිරේ වායෝ දහතුවවෙෙහි තදවීම නිසා මේ මහා බූත රූපයන්ගේ. එර තමන් කු ලෝසනකොට පිබඳ සිහිතතියාග ෙනොස්වන යනකොට ේන තුට මට හම්බිනම මේ න්ත්‍රික ක්‍රියාවලියක් සිතසාහමය කයි කියන එක මේ මහබූත රූපය කියන එකට ඇවිදිින්න පුළුවන් කමක් නෑ මේක අධ්‍යාත්මිට සභාහිරක සමාන මට්ටමකමයිතියෙන්නේ. මෙන්න මේ නුව නැතුව මෙන්න මේ දැක්ම ඇතුව තමන්ට මෙතන වාසය කරන්න පුළුවන් කම තියනවා. එකට කියන අසම් මෝහ බව. පිනතුනි දැ සිහිය ඔබ පුරදු කරනවන ඔබට පුරදුවෙන්න ඕන මේ අසම් මෝහ සිහිය. සම්මෝහයට පත් නොවන මොකද අපි දැන් සිහිය ගැන කතා කරනකොට. අපිට වචනයක් හම්බෙනවාන සිහිය කියල කියන්නේමකද්ද සිහිය කියනකොට යා සති අනුස්සති කියන මේ විග්‍රහයත් එක්කම පිට හම්බෙනවා. අපම් මුස්සනතා. ඒ අපම් මුස්සනතවිල්. එතන අපි සම්මෝහයට පත් වෙන්නේ නැති සභාවේ නුව නත් යෙන්න්නට ඕනේ. එතකට නිනුවන අපිට මොකද භාවිත වෙන්නේ සති පටහන ඇතුළ මේ සත්තු පුද්ගල බ දුර කරන. මේ අත බොත ොනක් එතන භාවිතව වෙනවා. එක කුසලයක් එතකොට. එතකොට ඒ සිහිය තමයි අපි වැඩී යුතු වෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සිහිය බාහිර ශාසනයක ලැබෙන්නේ නෑ මේ සති පට්හනේ යෙදෙන තැනක තමයික ලැබෙන්නේ. එකැන බුද් සාාසනයක් ඇතුලේ ඒ අර්ථය සිද්ධ කරන්න තමයි ඒ සිහිය යෙදෙන්නේ. එනිසා සිහිය අපිට අත්‍යන්තයේ මවශ්‍යයි. එන් ඔබ බෞද්ධෙක් හැටිට ඔබ පුරුදු කරන්න ඕනේ. සිහිය කියලා බුදුදහමින් හොරකං කරගෙන ලෝක එක කොටසක් හලදාලා තමන්ට ඕන විදිහෙට පාවිච්චි කරන්න හදාගත්තදේ නෙවෙේ. බුදුරජාණන් වහන්සේ නිර්වේදය පිණිස දේශනා කළ සිහිය නිර්වේදය සඳහම භාවිත කරන්නට. අතුරු ප්‍රතිලාබ ලැබෙයි අපි ගැන්නේ නිවන බලාපොරොත්තුවෙන් නිවන ප්‍රාර්ථනා කරමින් කුසල් කරන්නට කුසලේහි විපා කලෙස, දි්‍යලෝකාදී සම්පත් නිරායාසයෙන්ම ලැබෙනවා ඒ කුසලේ නිවන සඳහා දු පස්තම්බකූුව බවට පත්වෙනවා. ඒවගේ තමයි සිහිය කියනදේ අපි මේ නිර්වණ සඳහා භාවිත කරනකොටසිහිය නිසා ලැබෙන අතිරේ කලාභ තියෙනවනං අපිට මතක ශක්තිය දියනොුවීම හිතේ තියෙන ආශ්‍රෝව කෙලෙස් ධර්ම යට පත්වීමමාදී දේවල්, එතකොට අපිට දෙයක් පිළිබඳව රජුවධානයක් ලබා දින්නට පුළුවන් වීම මානසික පීඩනය අවමවීම අපිට මානසික නිදහසක් දැනීම මෙයාදී අම අමතර ලාබ තියෙනවනගේ ඔක්කොම අපිට ලැබෙනු හැබැයි අපිට ඒකම හේතුවක් බවට පත්වෙනවා ඒ නිර්වේ දේ පිණිස් නිවීම සොඳහයන මග මඟට. හැයි ඒකොට සතහර ලපි කරන්න පටන්ගත්තු තාව කාලික දෙයක් විතරක් ලබන්න පුළුවන් කමතියෙන. එක සිහයක් බවට පත්වෙන්නේෙත් නැහැ සම්පජන්නේයේ සමගේ දීමකුත්නතුව නිවැරදි සිහියකුත් නොව අසතියක් අපිට වැඩන්න පුළුවන් කමතියනවා. මොකද තවත් ආත්ම සංඥාව හරුවෙනවා මමයි න්න කියන තැන තියෙනවා මේ පුද්ගලෙක් යනවා ආත්මයක් ඇවිදිනවා. එක රූපන් අත්තතෝ සමනු පස්සති ආත්මත්තු රූපය තමයි ඇවිදින්න කියලා හිතනවා එම නැතිනම් මේ ආත්ම මල තියෙන දෙවියක්හරි කෞරුහරි කියල හිතාගෙන ඒ රූපය ඇවිදිනවා කියන එක හිතනවා. ට මේයාදලෙස නොෙක් සංල්පවල ඉඳලා හ ඩන්න පුලුවන්කම තිබුනට එවත් සිහිය කියල කියන්නෑ කියලකිවේ නිසා. එනම් ඔබ සිහිය වඩනවනං සිහිය පුරුදු කරනවනං ලොකූ මාතෘ කාවක්කයකට නැතිවුණනකමක් නැහැ නිර්වේදය පිණිස පවතින නිවන්දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ මාර්ගාංගයක් උපදින විදිහට සිහිය භාවිත කරන්න පටන්ගන්. එතනා සම්මෝහ සම්පජන්නේයේ සමඟ සිහිය කියන දේ භාවිතකරන්න. කට බ ජවිතේ දැන් බලන්න සීලය කියන ටික පිරිෙනවා මොකකින්ද සාත්්‍යක සම්පජඥයේ තුළ සපපාය සම්පජඥයේ තුළ ගෝචර සම්පජඥයේ ඇතුළේ සිහිය කියනදයේදෙනවා ඔබේ ධාර්මික ජීවිතයට අනන්නෙ පරිසරයක් නිර්මාාණය වෙනවා අසපුර ශාස්ත්‍රයේ මග හැරෙනවා ඒසි අල්ල සම්පාදනය කරන අර සම්පජඥය තුළේ එනං සිහත් එක්කේ දෙනකොට නුවන කියන එකේ ම අර්ථය ඔබ සිද්ධරවා. සිහිය කියන එක අසම් මෝහ සම්පජඥයත් එෙක්, ඒදෙනකොට සත්ව පුද්ගල ත්මු භාවේ මත ඇතිකරගත්ත, සියලු සංකිලේසික ධර්මයන් දුරු කරලා ඔබට කුසලපාක්ෂික ධර්මයන් ඇසුරු කරන්නට පුළුවන්කම ලැබෙනවා. නිසා මෙන්න මේ වගේ බොහෝ පැතිකඩ පිළිබඳව ඔබට ධර්මයත්තෙක්ක, මේක සංසන්ධනය කළ බලනකොට මේ මාතෘකා ඇතුළේ නිවන්දකීම සඳහා කොච්චරනම් දුරකට මේ කියන කරනු උපයෝගීද කියන එක පිළිබඳව. ඔට අත්මිදින්නට පුළුවන් කමතියනවා. එහෙනම් ඔබ අන්න ඒ සඳහා සති සම්පජඥ දෙක වඩන්නට ඕනේ. අසති නැතිනම් මොට්ටත් සතිය සහ අසම්පජඥ කියන දෙක දුරු කරන්නට ඕනෙ ලට දැන් අපි කතා කළ සති සම්පජඥ එවගේම මොට්ටස් සතිතාවේ සහ අසම්පජඥතාවේ කියන මේ මාතෘකා හතර පිළිබඳ අපි දැන් කතා කරන්නට ඒ දන්නේ. ඊට පස්සෙ අපිට හම්බෙනවා. ත්‍රකා දට පටි සංඛාන බල එදට පටි සංඛාන බලය තතකතම පටි සංකාාන බලංයා ප්ඥා පජානනා අමෝහෝ අ සම්ප්‍රජඥටම කියපු දේම තමයි මෙතැනති පැහදිලි කරන්නේ පටි සංඛාන බල කියන එක විග්‍රහ කරනකොට යදට මොකක්ද මේ පටි සංකාාන බල ප්‍රති සංඛාන බලය කියලා කියන්නේ. ප්‍රතිසංඛ්‍යාන බලය කියලා කියන්න පිනතුනි ධර්මය නුවනින් විමසීම පිළිබඳෝ තිබෙන හැගියාවට කියනවා පටි සංකාාන භාවය කියලා. එරකොට පිළිබඳව විග්‍රහ කරනවා අප පටි සංකාානය අකම්පනට හේන පටි සංකාන සංකාාතම් බලක්. එතට නුවනින් නොවිමසී මෙහිදී කම්පා නොවෙනස්භාවේ තමයි බලය කියලා කියන්නේ තරට එක නුවනින් විමසන බවතියෙන එකට පටි සංකාාන බලය කියලා කියනවා. එතට මේ පටි සංකාන බලය අපිට ඉතාම අත්‍යන්තේම භාවනාවේද උපකාරවන දෙයක්. ධම්ම විචය සම්බෝද්ජංගය වැඩීම සඳහා ධම්ම විචය සම්බෝජ්ජන්ගේ සඳහා උපකාර වෙන්නේ මේ පටිසංකාාන බලේ. එතකොට මේ පිළිබඳව විග්‍රහ කරන කොට, මොනාද මේ පටිසංකාන බලය කියන්න කියලා යා පඥ්ඥා පජානනා කියන මේ විදිහට අකම්පන ඥානය තමයි මෙතනද විග්‍රහ කරන්න. එක නේ කම්පාවට පත් නොවන්නාව වූ ස්වභාවේ. එතකොට අකම්පන ස්වභාවය කියනකොට දැ ප්‍රඥාවහි කම්පාවට පත්වීමක් නැති බවතමයි. අපි මෙතනද උපදවගන්නට අවශ්‍ය වන තැන බවට පත්වෙන්නේ. ඒ ධම්ම විචය සම්බෝජ්ජන්ගේය ආද තැන්වලදී සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ අපි ධර්මය පිළිබඳව විමසා බලන බව. ඒකම තමයි පටි සංකාහන බලය කියලාකන් ධර්මය පිළිබඳව විමසා බලනකොට ප්‍රත්්‍යවේක්ෂා කරනකොට ඒ ධර්මකාරණාවන් තුළ තමන්ට සුවිශ්ද බවක් ඇති වෙන. දැ සහර වෙලාවට මේ කාරණාව පිළිබඳව සමහර කෙනෙක් වරදවා වැටහහිම් ඇතිරගන්න බව පවා තියෙනවා මේ පටිසංකාන බලය ඇතුළේ. දැ හොදට ධර්මය සම්ර්ශනය කරන කොට නිතර බණදහං අහන කොට. ඒ වගේ වෙනකොට මොකද වෙන්නේ. ඒවගේ කරුණු ගැන නිතර නිතර කල්පනා කරන කොට, ඒ ගැන නිතර හිතන කොට. අර ඒ ධර්මකාරණාව ඉතාම හොඳින් තමන්ට වැටහෙන. එතකට හිතන ද මට අනිත්‍යයි කියන එක වැටහෙනෝ. මට දුක්හයි කියනෙ එක වැටහෙන මට අනාත්මයි කියන එක වැටහෙන. එහනම් මේ වැටහෙන්නේ අම්කිසි මාර්ගඵලයක්ල බිලදූ කියලා. ැතිනම් මේක ඒවගේ අවස්ථාවක් නේද කියලා සමහර වෙලාවකට ඒත් කල්පනා කරනම්. ඇතන මේක පටිසංඛාන බලයක් මේක හිතේ තියෙන බලයක්. මේක ප්‍රත්‍යවේක්ෂා බලයක් අ ප්‍රත්්‍යවේක්ෂාව තියෙන නිසා තම ඒ විදිහෙට තියෙන්නේ. ප්‍රත්්‍යවේක්ෂාව යම් කාලසීමාව කතහරුණුත් මොකද වෙන්නේ අර පටිසංකාන බලය නැතිවෙනවා. පටිසංකාාන බලය. නැතිවෙනකොට ආපහෝර පුරදදු විදිහටම ආස්ත්‍රව කෙලස් ධරම උපදින්නට හැබ පටිසංකාාන භාවේ තියන කොට එක බලවත්වීම තියෙන හැම වෙලාවකදිම මකද වෙන්නේ. අකුසල විතාරක උත්පාධනය වෙන්නේ නැතුව කුසලය තුළම අනිත්‍යාදී විපස්සනා මනසිකාරයන් තුළම තමන්ට මනස පවත්වාගන්නට පුළුවන්කම තියෙනවා. සා මේ බලයක් කියලා කියනකොට පටිසංකාන බලය මේකේදී කතා කරන්න මේ සාමාන්‍ය නිකම්ම තත්ත්වයක් පිළිබඳුව නෙමි. තමන්ට හිත තැබූ සැනින් වඩාත්ම ප්‍රකටව පෙන මට්ටමක් පිළිබඳවේ කියන්නේ ධර්මකාරණාවන් පිළිබඳව විපස්සනාව පිළිබඳව අනිත්‍යාදී සංඥාමනසිකාරයම් පිළිබඳව හිත තැබූ පමණින් එහි ඉතාම සුවිශ්දව පැහැදිලිව තමන්ට පේනොත් තමන්ට එක අරමුණු කරන්න පුළුවන්කම තිෙන අමුත්තුවෙන් ඒක ගැන දීර්ග ලෙස විස්තර හිතමින් හිතට නැවත නැවත එක පාඩන්කරකර කියලා දීමයා වශ්‍යතාවයක් නෑ. එක වඩා වැට එෙන ස්වභාවයක් තියෙනවා. මෙන මේ ස්භාවේ තමයි පිනතුනේ පටි සංකාන බල කියල කියන්නේ. මේ ප්‍රවේක්ෂා කරන මේ පටිසංකාන බලය යම් කිසි කෙනෙකුට තියෙනවනම් ඒ පටිසංකාාන බලයම තමයි තමන්ටර අසම්මෝහ සම්පජනඥයේ කියන තැනකති පාවිච්චවවා කියලකිවවෙේ ඒ පටිසංකාන බලයම තමයි. එතකොට එතනති සම්පජ්ඥ කියන වචනයම නැතිනන්ගේ අසම්මෝහ සම්පජඥයේම බලයක් හැටියට ඒහිතේ තමන්ගේ පරාක්‍රමය පවත්වනකොට තමන්ගේ බලවත් බව අනික්ධර්මයන් විශයහිත් පවත්වනකොට අරමුණෙහි යථහාර්ථය තේරුම් ගන්නට පුළුවන් බලවත්වගේ මට්ටමකින් ඒ සිත් පරම්පරාව පහළ කිරීම සිද්ධ කරනවා. ඒ පටිසංකාන බලතාවේ හිතයෙන ලක්ෂණයක්. එහින්දා අනිත්‍ය කියන එක අමාරුවෙන් ඔබා ද හිතන්න පටන්ගත්වොත් ඔබට ඒක ගැන නැවත 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 සිද්ධ කරනකොට එ ඔබේ භහමිය බවට පත්වනවා. බලවත් පව හිතියෙන ලක්ෂණය හැටියට ඔබට නිරායාසයම ඒ ධර්මයක්න් වැටහෙෙන්නට පටන් ගන්න. නිසා පටි සංඛාන බලය බලයක් එවගේම ඔබට එක ඔබේ ජීවිතය තුළ උපදවගත යුතු දෙයක් හැටියට හඳුනාගන්නට පුළුවන්කම තියෙන පටිසංකාාන බලය. ඉට පස්සේ අපිට ඊළංඟ මාතෘකාව හැටියට හම්බුවනෝ භාවනා බලං භාවනා බය තතකතම භාවනා බලං එතුකට මොකද මේ භාවනා බලය කියල කියන්නේ යා කුසලානන් දම්මානං ආසේවනා භාවනා බහුලේකම්ම. යා කුසලානන් දම්මාන යම් මේ කුසල ධර්මයන්ගේ ආසේවනා ආසේවනයක් තියෙනව නම් එතකොට යම් කුසල ධර්මයන් පිළිබඳව හිත දියුණු කරන හිත වඩන භවක් තියෙනවා නම් එවගේම භාවිතා බහුලීතා යම් භාවිත කරන බභවක්තියෙනවා නම් බහුලිකම්ම බහුලී කෘත කරනවැ ක්‍රමයක් තියෙනවාවනම් මෙ මේකට තමයි භාවනා බලය කියලා කියන්න පටි සංකාාන බලය තුළ තමන්ට හොඳ වැටහීමක් තියනෙනවා භාවනා බලය තුළ, ඒ කුසල ධර්මයන්ගේ නැවත නැවත දියුණු කිරීමක් පේනවා. එතොට දර්ශන භහමියට පත්වීම සඳහා කෙනෙකුට පටිසංඛාන බලය උපකාර වෙනවා, සකුදාගාමී අනාගාමී, අරිහත්තාදී පල සාක්ෂාත් කර ගැනීම සඳහා භාවනා බලය උපකාර වෙනවා. එතකොට පටිසංකාන බලය කියල කියන්නේ. අර ප්‍රඥාව නැවත නැවත ප්‍රත්ථවේක්ෂා කිරීම, තුළ දර්ශනභූමයට පත්තවෙන්න පුුවන් දර්ශණ භූමිට කෙ න සොවාන් වාර්ගඥානය උපදෝගෙන සොවාන් පලයට පත්වන්න පුළුවන් ඒ දර්ශනයට පත්වීම විදිහයට. ඊට පස්සේ ඒ දර් නැවත භාවිත කිරීම් විදිහට. ඒ දර්ශනයම නැවත දියුණු කිරීමක් විදිහට බහුලී කෘත කිරීමක් විදිහට තමයි. ඊළඟට සෝවානාාරයන් වහන්සේ නමක් සකදාගාමී පලේ සඳහා උත්සාහවත්වෙෙන්නේ. අන්නේ බහුලී කිරීම නැතිනම් බාහුල්ල කර්මය බොහෝ කිරීම නැවත නැවතේ දේ සම්පාධනය කිරීම පොදෝගත් ඥාන විශේෂය නවත නවත දියුණු කිරීම අන්න කට තමයි. අපි භාවනා බලය කියලා කියන්න. භාවනාව කියන එකත් බලයක්. ඒ බලයක් කියලා කියන්නේ එක නැවත නැවත බහුලීකෘත කිරීම කියන එක. එතකොට දැන් සිත බහුලීෘත කරන්නේ නැතිවඋුත්මකද වෙන්නේ.ඒ ස්ටිති එතන පවති නෝ. හැබැයි නැවත නැවත ඒ එක පුරුදු කරන්න ගත්තහම තමයි නැවත නැව උපදදිිනද ස්වානාරන් වහන්සේලා වනත් අපි ස සතක්කතු පරමාාරෙන් වහන්සේලා ඉන්නවා. ඒවගේම ඒක බීජකෝලංකෝලාදී වසෙන් ස්වානාාරැෙන් වහන්සේලා බෙදනවානේ. ඉදකට සහර ස්ෝවානාරෙන් වහන්සේ බව හතක් යනකගර බවරාගේ සිඳින්නට හිතෙන්ෙන්නේ නෑ වහන්සේලා ඒ බවයහි අභිරමණය කරන. කොට අර සුති නල සැප සම්පත් ඳතිබින් ගමන්කිරීම සිද්දරන හැයිය ගම දර්මනසිකාරය සිද්ධ නොවෙනවා නෙමේ ඒ නුවන ටිකෙන්ටික වැඩනව නුවන හකුරා යනවා. හැබැයි ඒ නුවන මුහකුරා ගියත් අර සාමාන්‍ය මට්ටමංක පවතින ඇයි භාවනා බලය කියන එක එතන බහුලිකෘතු යෙදෙන්නේ ැති නිසා. භවනා බලය කියනගේ අඩු බවනිසා. එතුට යම්කිසි කෙනෙක් ෝන් මාර්ග පදෝගත කෙනෙක් වනත් භාවනා බලයේ භාවිත කරනවන් නැවත නැවත වඩනවනන් අන්නේ නැ භාවනා බලයේ දියුණු කිරීම තුළ අනික් මාර්ගයන් මේ ජීවිතය තුළම සාධනය කරගන්න පුළුවන් කමතියනවා. ඒකින් කියා න මේ සාමාන්‍යෙන් ඔබ කරන භාවනාව කියන එක මෙතන්ට ඉතිනෑ කියල එහෙම නෙමේ ප්‍රධාන වසේම දර්ශන භූමියය සහ භාවනාභූමියහි බෙදීම පිළිබඳව ඒ කතා කර ඔබාදයම් භාවනා කිරීමක් කරනවා නම් ඒකත් අර පටිසංකාාන බලයට අයිති දෙයක් ඒවගේම ඒකම භාවිත කිරීමකු සිද්ධ වෙනවා. එනිසා කුසල ධර්මයන්ගේ වැඩීමක් කියලා කිව්ේ ඒකත් කුසල ධර්මයන්ගේ වැඩීමක් නේ එ නිසා එකත් භාවනා බලය තමයි හැබ භාවනා භූමිය කියලා කියන තැනන්ති භාවනා බලය කියන එකට සුවිශේෂ තැනක් ලැබෙනවා මොකද ඒක යාගේ අයිති ස්වාමිත්වය තියෙන තැන. බිම භාවනා භූමිය කියන එක. දර්ශන භූමිය කියන එක පටිසංකාන බලට ඉති බිම එතකොට මේ දෙක එද පැත් ඉදල තමන්ග වැඩකොටස කරනවා එකන් කියන්නේ භාවනනා බලේනෙකට පටිසංකාා බය නෑ කියලෙම නම වර්දවා ගන්න එපා එක තමන්ග ගෙදර දර්ශන භූමයේදී පටිංකාන බලයේ තමන්ග ගෙදර වෙනවා. භාවනභූමේදී භාවනා බලය තමන්ග ගෙදර වෙනවා හැබැයි පටිංකාන බලය කියන තැත් භාවනා බලයේ යෙදවා. ඒගේ භාවනා බොහොමිය තුළත් පටිසංකාන බලය යෙදෙනම්. එතකට මෙන්න මේආකාරයට අපිට මේ භාවනා බලස නැතිනම් පටිංන බල සහ භාවනා බල කියන මේ බලත්වර්ග දෙක බලදවිත්වය හඳුනාගන්නට පුළුවන් කමතියනවා මේක නූපන්මාර්ගේ උපදවන්නට උපන්මාර්ගේ වැඩි දියුණු කරන්නට උපකාර කෙරෙන උත්තරේතර ධර්ම දෙකක් තමයි පිංන බ භාවනා බල කියල කියන මේ බල දෙක බවට පත්වෙන්නේ. ඊට පස්සේ අනික් මාත්‍රකා වැැහැටියට අපිට ලැබෙනවා සමතෝ සමතේ එතකොට තත්තකතමෝ සමහෝ එතනම කදද සමතය බවට පත්වෙන්නේ. එතකොට යාචිත්තස්ස ටිති. එතකොට යම් සිතෙහි යම් ස්ත්‍රිති බවක්තියෙනවාවන සිතෙහි යම් ඒ කාග්‍රගත බවක්තියෙනවාවන සමාධිමත් භවක්තියෙනවාවන සම්මා සමාධයක් තියෙනවන. නොවිසුරුණු බවක් තියෙනවන. මෙන්න මේකට කියනවා, අපිට උපදින සමාධියනතිනන් සමත ලක්ෂණය කියලා. විතර්කත් එක්ක හැමවෙලාවකදිම හිතේ ස්භාවය තමයි රඩු කරන එක විතර්කානුව හැසිරෙනෙෙන්. එක හිතේ සාමාන්‍ය ස්භාවේ සාමාන්‍ය සරූපය. හිතේ සාමාන්‍ය සරූපයේ එක වනාට අපිට පුළුවන්කම තියනවා එක කුසලාරම්මනයක හිත පිහිටවීම තුළ අර නොයි කරමුණුවල හිත විසරී යනකම අයින් කරලා චිත්ත ඒකග්‍රථාවේ සාධනය කරන්නට පුළුවන්කම තියෙනවා. අන්නේ චිත්ත ඒකග්‍රතාවේ සාධනය කරගන්න අපි පභාවිච්චි කරන දේ තමයි චිත්ත සමතය කියනදී. නැතින අපි ඒවලට හඳුන්න නො එකට පාවිච්චි කරන ක්‍රමෝපායන් හඳුන්න නො සමත භාවනා කියලාත්. ඒට පාවිච්චි කරන ක්‍රමෝපායක්. එතුකොට මෛත්‍රියයාදී කර්මස්ථානනානාපානු සතියාදී, කර්මස්ථාන මේවා. සමට හන් කියලාපි කියන්නේ භාවනා කියල සමත භාවනා කියලා කියන්නේ. තුර මේ චිත්තේ එකග්‍රතාවේ ඇති කරලන චිත්ත සමත්්‍යය ඇති කරලන චිතෙක් සමාධිය උපදවනු ලබන භාවනා තමයි ඒ හඳුනාන්න එකදි ප්‍රඥාව අවධිමත් කිරීමකට වඩා එතන දෙ සිද්ධ කරන්නේ ප්‍රඥාව සහිතව හැබැයි සමාධය ඉපදවීමක් තමයි එතනද සිද්ධ කරන්න. එතුට එනිසා සමත්හ පිළිබඳව අපිට හඳුනාගන්නට පුළුවන් කමතියනවා. සමත් කියනකොට මේ චිත්ත, ඒකග්‍රතාවේ උපදින ආකාහාරයන් පිළිබඳව අපිට බොහෝ අපසරියක හඳුනාගන්නට පුළුවන් කමතියෙනවා. එනිසා පිදිරියට මාතිකා පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඒ වපසරිය සහිතව ඒ කරුණුකාරණා පිළිබඳව හඳනාගන්නට තවදුරටත් උත්සාහවත් වෙමු. ඉතින් ප්‍රධහන වසයම අපි අද දවසදි කතා කළේ මුට්ට සච්ච බවපිළිබඳවත්, අසම්පජනය පිළිබඳවත්. එදකොට මුලා සහිත බව සහ. නුවන ැතකම කියන දෙකේ යෙදීම අපි ජීවිතය තුළ හඳනාගන්න ටඕෝනෙ. ඉට පස්සේ සති සම්පජඥ භවයේ තියන වෙනස සහ එහි යෙදීම කියන අප ඊළඟට හඳුනාගන්න ටෝනේ සිහිය සහනුවන කියනකේ යෙදීම. එදට සිහියෙහි සහ නුවනෙහි යෙදීමත් එක් අපිට පුළුවන් කම තියෙනවා. නිවැරදිව අපේ මනස ඉලක්ක ගතව නිවනකරා පැමිණෙන විදිහට ඒ දෙක භාවිත කරන්න. විශේෂයම අව ධහරණය කරන්නට අවශ්‍ය වනේ ගොඩක් වෙලාවට අද සතිය සහ අසති හිතියෙන වෙනස්කම දන්නේ නැහ. මේ ශාසනය සතිය භාවිත වෙන්නේ සති සතීන්ද්‍රිය සතිබොජ්ජංග සම්මා සති විදිහට මොනා කාරෙන්ද කියන එක පිළිබඳව අවබෝධයක් නෑ. එනිසා සමහර කෙනෙක් සතිය වඩනෝ කියල හිතාගෙන යනකොට යනවා යනවා එනකොට එනවා එවා කනකොට කනවා මේ විදිහට ඒගේ ඉරියව් පැවැත්ම ැන සිහිහතියන් ු සහවත් වෙනවා. එක රියාපත පබ්බය කියලත් හිතනවා. සති පට්ටහන තියෙන. එතකොට ඒත්ත එක් අරාසම්මූ හාද සම්පජ්‍යය එක තුකරගන්නේ නැහැ. එතකොට මේ ආදී ලක්ෂණ හීනවීම නිසා බුදු දහමින් කඩල කට්ටියක් හොරහන් කරගත්ත කොටස සාරයේ කියල හිතනවා එක සාරවත්වෙන්න එකට පනපොවන්න ඕනේ. පනපොවන්න කියනකින් අදස් කළ අර මිත්‍ය දදුෂ්ටයෙන් චතුරාරි සත්වයට පනපොවන්න කියන ගදහසනෙමේ. මේ පනපොවන්න කියල කියන්නේ මෙතනද මේ ධර්මය. විදිහට ැල්ලක් ොකන් කරගත්හම මේක අර්ථ සිද්ධ කරන්න නෑන ඒ සක්්‍රියව වැඩ කරන්න අවශ්‍ය අනික කොට ස්ටිකත් එත යෙදෙන්න්න ඒ එක එදට ෙදෙන්න ඕනේ සම්මා දිිට්ිය කිය නන්ගත් එක්ක ගිහිල්ල. අන්න ඒ සාපි සිහිය පුරුදු කරනවා අනක් ඔබ නිවැරදි සිහ පුරදු කරන්නන්නේ එහමනැත්තන් ඔබ ගන්න වෙහෙස ඔබ ගන්න කාලය ඒ හැමදේම අපරාදෙ. ඒනිසා ඒ නිවරදිී ලක්කයක් කරා යොමු කරගන්නට ඔබ අප්‍රමාදීව උත්සාහවත්වන්නට කියලා. ඔට බොහෝම කරණාමෛත්‍රී සාගතව සිහිපත් කරනවා. ඉතිං කල්පනා කරගන්න සද්ධර්මාශ්‍රවනය කරලා යෝනිසුව මනසිකාරය පවත්වල වටිනා කුසලයක් සිද්ධකරගන්නටය දුනේ මෙ විදිිහට සිද් කරගත්ත සියලු කුසල ධර්මයන්. අපි අනුමෝදං කළ යුතු අයට අනමෝදං කරමු පළමින් අපිටාරතෙහි ධර්මෙන් අනුසාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන සාමින් වහන්සේට අවසරයි මාංකඩවල නඳදරත්තන සාමීන් වහන්සේට මින් අහන්සසිල දෙනටම උතුම් නිවනිින් සැනසීම පිණිස මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවගේම සියලු දෙවියන්ටත් අපි මේපින් අනුමෝදංකරමු, දෙවියෝ සතුටින් සාධනාදේ මේපින් අනමෝදංගනුල බත්වා දෙවියන්ට උතුම් නිවනිින් සැනසීම පිණිසම මේ සියලු කුසල් හේතු උපනිශ්‍රේම වේවා කියලා සාධහෝ කියලා හැම දෙෙනනාම දෙවියන්ටත් පින් අනුමෝදං කරන්න. ගේ අද දවස්සෙද මේ ධර්මදේශනාවවෙහි දායකත්වය ගෙන කටයුතු කරනවා. මෙල්බනුවර පදිංචි හර්ෂණි පුංචිහේවා මහත්මය සහ. අමිල ප්‍රනාාදු මහත්මා සහ පපසරී උදාරි සහ කවී කියන දියනියන් තිදෙන විසින්. එපින්නත් පිරිස බලාපොරොත්තුවෙනවා. මීට වසරකට පර මේ පරලෝ යන්නට ඒදන මැයි දොලොස්සන දිනට මේ පරලෝොයන්නට එදනු හර්ශණී පුංචිහේවා මාහත්මේගේ ධයාබර පියතුමානන්වන ංජිත් පුංචිේවා මහත්මාට ුණ්්‍යාන ෝදනා කරන්නට බලාපරොත්තු වෙනවා. ඒ රංජිත් පුංචිහේවා පියතුමා ප්‍රධාන කරගත්ත වසර තුනකට පෙරමිය පරලෝ යන්නට යදනු අයිරම් පුංචිහේවාම ඇ අනියන්ටත් ඒවගේම වසරතිහකට පෙරමිය පරලෝයන්නට යදනු. ඒ ජානක පුංචිහේවා මහත්මාටත් ඇමිල ප්‍රනාාදදු මහත්මාගේ දෙම උපියන්ටත් පුුණාන ෝදධනා කරන්නට බලාපොරොත්තු වෙනවා. නම් සඳහන් කරන්නට එදනු සෑම සියලු ඥාතිවර්ගයාට මෙලෝව වසයෙන් හෝ සංසාරිකව ඔබ සියල දජනානමින් මිය ගිල්ල යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තුව වන ඒ සෑම සියල ඥාතිවර්ගයාටම මේ පින තමං කළ පිනක්මය සතුටින් සාධනාාතියෙන් අනුමෝදං වන්නට ලැබේවා. ඒ ඥාතීන්ට අමාමහනිවනින් සැනසෙන්නටම මේ කුසලය හේ තුපනිශ්‍රේම වේවා කියල සාධහූ කිය ඥාතීන්ට පින් අනමෝදං කරන්න. ගේ අද ර් දේශනාව හි දායකත්වය ගෙන කටයතු කරන ල් පදිංච ර්ශණ ංච ේවා ෑ ිය ඇතුළ පවල මිල ්‍රනාන්ද හත් පබස දාරක් කිය දියන න තු පව ෑ ටත් තු ුසලේ ධර් ශ වනය බ සෑම ටත් නි දුක් ෝගේ ෝපත් බව ිරජීවන සම්පත්තිය හික මානසික සැන සිල්ල දා කරගෙන අමා මහ නිවනිින් සැන සීම පිණිසම. ඒ තුප නිශ්‍රේම වේවා කියල සාධහූ කියල පිං අනුමෝදංවන්න හැමදිනාටම තෙරුවන් සරණයි.